आयुवान शुभ मध्याह्न स्वाधीन रूपवाहिनी मध्याह्न प्रवृत्ति विकाशय समगिनु योग प्रथमेन प्रवृत्ति सिरस्थल कल्याणी रन पिविसुम जनपति सुरतिन अत जन ऐतिहट बंगाल बोक्क केलमे प्रदेश रसकटम तदवेसी जनमाध्यट प्रतिपत्तियक हदन्न आंडुव सरसे होमाकम पोडी संपत् हेरोइन समकम अत्तडंगुवट कोरोनावेन यूरोपे तवत् लक्ष हतक मेरन बवट अनतुरु एंगवीमक श्रीलंकावे प्रथम वरट अधिताक्षणिक केबल मत इदिकल नव कैलनी पालम जनाधिपति दुमागे सह अग्रामात्यवर्यागे प्रधानत्वेन अद विवृत केरेनवा अपे रटे पालम इतिहासेट नव पिटुवाक एक्करमीन कैलनी गंग हरहा इदिकल मेम एल्लन पालम नाम करत्ते कल्याणी रन पेविसुम लेसाई कोलंब कटुनायक अधिवेगी मार्गे विरुद्धवीमे अनतुरुव कोलंब प्रधान नगरी हा कटुनायक जात्यांतर गुवन्तोटुपोल एकिनेकट संबंधवीम निसा कोलंब नगरयट ऐतुलुवन वाहन संख्यावे विशाल वैडिवीमक सिदु वुणा एवेनि अधिक वाहन संख्यावक सदहा वत्मन कैलनी पालमे धारिताव प्रमाणवत् वन्ने नैहै ඒ හේතුවෙනුයි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2012 වසරේදී මෙම එල්ලෙන පාලම ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කෙරුණේ 2013 වසරේ ශක්කිතා අද්දිනේ අවසන් කර 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිතාක්ෂණික කේබල් පාලම ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කෙරුණා අනතුරුව පැරණි කැලණි පාලමට යාබදව මන්තිරු 6කින් සමන් විතව නව පාලම ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කළා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මන්සන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන නව කැලණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මන්සන්ධියෙන් සහ වරායේ පිවිසුම් මන්සන්ධියෙන් අවසන් වනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මන්තිරු 6ක් වන පාලම එතෙන් සිට ඔරුගොඩවත්ත ඉඟුරුකඩිය හන්දිය සහ වරායේ පිවිසුම් මාර්ගය දක්වා මන්තිරු 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. කැලණි ගඟහරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380ක් පළමු අදීර සඳහා රුපියල් මිලියන 31,539ක් වැය කර තිබෙනවා. දෙවන අදීර වන කොන්ක්‍රීට් එල්ලින පාලම් කොටස සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 9,896ක්. ඒ ජපාන ජයිකා ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් ජනාකීර්ණ පරිසරය හරහා ඉදිකර ඇති නව කැලණි පාලම් ව්‍යාපෘතියේ කැලණි 30 වටරෝම ආශ්‍රිත භූමිය සහ නව කැලණි පාලමේ කෙළවරේ සිට ඔරුගොඩවත්ත මන්සන්ධිය දක්වා මාර්ගයේ දෙපස අලංකාර කිරීම සඳහා ශාක වර්ග කිහිපයක් රෝපණය කර තිබෙනවා. ජාතික උද්භිද උද්‍යාන නිලධාරීන්ගේ නිර්දේශය අනුව එම ශාක රෝපණය කළ බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ. මෙම ශාක වෙත නොකඩවා ජලය සැපීම සඳහා භූගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක්ද අලංකරණයට කල්යාණී රන් පිවිසුම විවෘත කෙරෙන අද පස්වරු 6 සිට එම සුවිශේෂී අවස්ථාව සජීව ලෙස විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානමින් සිටිනවා. දිවෙනට නිරිත දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරියේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අඩු පීඩන කලාපයේ හේතුවෙන් නැගෙනහිර උතුර උතුරු මැද ඌව සබරකමුව මධ්‍යම හා දකුණු යන පළාත්වලත් වවුනියාව මුලතිව සහ මාතලේ යන දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි. දිවයිනාවට බෙංගාල බොක්ක ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දිශාවෙන් තියෙන කැළඹෙන ස්වභාවය මේ වෙනකොට අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙලා තියෙනවා. පුත්තලමේ ඉඳන් කංකසන්තුරේ හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල තද වැසි, තද සුළං සහ මුහුද රළවීමේ හැකියාවන් තියෙනවා. මේ පිළිබඳ දීවර හා නාවික ප්‍රජාව අවධානය යොමු කරන්න කියන ඉල්ලා සිටිනවා. හෙට දිනේත් මේ තත්ත්වය පවතින බව තමයි දැනට තියෙන විශ්ලේෂණවල පෙන්වුම් කරන්නේ.
උතුරු පළාතට මේ දිනවල තද වැසි ලැබෙමින් පවතිනවා. වවුනියාව සෙට්ටිකුලම නෙදුන්කේනි ප්‍රදේශවල කුඹුරු මින්ම මාර්ගද ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තා කරු පවසන්නේ. මැදම කඳුකරයට ඇද හැලින අධික වර්ෂාව හේතුවෙන් මහවැලිගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් අද උදැසන වන විට පොල්කොල්ල ජලාශයේ වාන්තරටු හතරක් විවෘත කළ බවයි ජලාශ බාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කර සිටි. දින පහක් පමණ වසා තමා තිබූ රාජාංගනේ ජලාශයේ වාන්තරටු හයක් විවෘත කර තිබෙනවා. ජනතාවට සංවේදී ආණ්ඩුවක් ලෙස අද දින සිට රසායනික පොහොර පලිබෝධනාශක හා දිලිරනාශක ආනයනය සඳහා අවස්ථාව ලබා දුන් බවත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ රජයේ ප්‍රතිපත්ති කිසිඳු වෙනසක් සිදු නොකරන බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ලබා දී ඇති සියලු සහන නොකඩවා ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ගොවියොත් කිව්වා කාබනික කෘෂි කර්මාන්තේ හොඳයි. දේශපාලන පක්ෂත් කිව්වා කාබනික කෘෂි කර්මාන්තේ හොඳයි. නමුත් අවාසනාවකට අපි මොනතරම් හොඳ අවංක චේතනාවකින් දැන් ඔබ දන්නවා මට තරම් කෙටි කාලයක් තුල වේලුපිල්ලේ ප්‍රභාකරන් ගෙවත් මෙහෙම පඹයෝ පුච්චලා නැතුව ඇති. හැබැයි මේ හැමදෙත් එක්කම මම හිතියේ මේ ප්‍රතිපත්තියේ තියෙන හොඳකම නිසා. රජය ඇතුලේ විවිධ මත තිබුණා මේ පිළිබඳව. ඒ නිසා රජයත් එක මතයකට අපට ගන්න බැරුණා. කෙසේ වෙතත් අපි ජනතාවට සංවේදී ආණ්ඩුවක් හැටියට ගොවීන් එළියට බහලා කියනවා නම් රසායනික පොහොර දෙන්න කියලා තීන්දුව කරා. අප්‍රේල් මාසේ 26 වෙනිදා ගැසට් කරන ලද ගැසට් පත්‍රය අද දින සිට ඉවත් කරගන්න. ඒ අනුව අද දින සිට පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා වෙළඳ පොලේ විකුණන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. රජයේ පොහොර සහනාධාරය, ඒ වගේම අවශ්‍ය බීජ ලබා දීම, වී සඳහා සහතික මිලක් ලබා දීම, තාක්ෂණය, ඒ සඳහා වෙළඳ පොළ, ඒ සියල්ල ලබා දෙන්නේ හරිත කෘෂිකර්මාන්. රජයේ කිසිසේත් රසායනික පොහොර ආනයනය කරන්නෙත් නැහැ, රසායනික පොහොර සඳහා සහනාධාරය ලබා දෙන්නෙත් නැහැ. මේ පිළිබඳ අද දවසේ ගැසට් පත්‍රය අපි නිකුත් කරන්න කටයුතු කරගෙන යනවා. ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළ නීති සංශෝධනය සහ ප්‍රතිපත්ති හා ආචාර ධර්ම සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ලබා ගැනීම පිණිස කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ. ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ ප්‍රධාන ආයතනවල අනපනත් යාමත් කාලණ කිරීම අනාගතවාදී සමාජයක් වෙනුවෙන් සහ ඔබේ වෘත්තීය ශක්තිමත්භාවය වෙනුවෙන් භාණ්ඩාගාරය මත යැපෙන රාජ්‍ය ආයතනින් මුදවා ගැනීමේ අලුත් මාවත් විවෘත කර ගැනීම කියලා කියන මේ සමස්ත අභිලාෂයන් පෙරට කරගෙන පවත්නා යල් පැන ගියපු අනපනත් සංශෝධනය කිරීම සඳහා යෝජනාව කැබිනට් මණ්ඩලය එකමුතුව සම්මත කරා. ඇසිදිසි රක්ෂණය මාධ්‍ය ආයතනවල හෝ මාධ්‍යවේදීන්ගේ කිසිදු දායකත්වයක් නොමැතිව රාජ්‍ය වගකීමක් විදිහට සැලකලා ඉටු කරන්නට තීන්දුව කළ තියෙන ඒ අනුව එම රක්ෂණ ආවරණය ප්‍රදානය කිරීම දෙසැම්බර් මාස 2 වෙනිදා පෙරවරුවේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කළා තියෙනවා. බැතර ජාතික තෙල් හා වායු සමාගමක් පිහිටුවීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2011 සිට 2013 දක්වා කාලෙත් මනාරම් ද්‍රෝණියේ M3 කියන බිම් කොටසේ අඳුනාගත්තු ගවේෂණ කරනු ලැබුවා ඛනිජ තෙල් ස්වභාවික වායු නිෂ්පාදනය කිරීම සඳහා. ඒ නිදි පවතින බව තහවුරු වෙලා තියෙනවා. මේ හීනේ අපි දැක්කේ 1970 ඉඳලා. ඒ හීනෙට අපි ලං වෙමින් පවතිනවා. ඒ නිසා ඒ වෙනුවෙන් මු විශේෂ ආයතනයක් විදිහට ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පෙරදැරිව ඒ මගින් ප්‍රකාශන පත් කරන ලැබල් තියෙන ආකාරයට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් විදිහට වශයෙන් තමයි මේක සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා ජාතික තෙල් වායු සමාගම පිහිටවීම සඳහා වූ ඒ යෝජනාවත් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා. අධිවේගී මාර්ගයන්හි ගාස්තු අය කිරීම ලංකා කිව්වර හරහා ඩිජිටල් කරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධිවේගී මාර්ග ගාස්තු අය කිරීම සඳහා ලංකා QR කෝඩ් එකක් ඒ නූතන තාක්ෂණය පාවිච්චි කරන්න ජංගම ගෙවීම් යෙදුමක් මේක. ඒක ලෝකයේ හැම රටකම දිනු රටකම තියෙන යෙදීමක්. විනාඩියක් සමහර විනාඩි එකහමාරක් කවුන්ටරේ හිටපු ඔබට තප්පර 10කට අඩු කාලයකින් කවුන්ටරේ මිදී යෑම සඳහා පාස් වන ආකාරයට මේ කටයුත්ත සංවිධානය වෙලා තියෙනවා. ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ සිදු වූ අනතුරට වගකිව යුත්තේ අවසරයකින් තොරව පාලම්පාරු සේවාව සඳහා අවසර ලබා දුන් කින්යා නගරාධිපතිවරයා බව රාජමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා.
නගරාධිපති දුහුරේ අත්හිටුවා ඔහුට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එම අනතුරින් හානියට පත් වූවන් සඳහා වන්දි ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. යාපාන රජයේ කාලෙත් මයි දන්නේ විවිධ ඇමතිවරු ගිහිල්ලා මුල් ගල තිබ්බා. නමුත් ඒ පාලම අදා ගන්න බැරුව ගියා. 2020 නොවැම්බර් 24 වෙනිදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් තිබ්බා. ඒ ප්‍රාදේශ සභා නගර සභා සියලු දෙනාම ඒකමතිකව තීන්දුව කළා. පාලම් අදලා ඉවර වෙනකන් විකල්ප මාර්ගයක් විදියට කිලෝමීටර් 3 මාර්ග පාරක් පාවිච්චි කරන්න. හැබැයි මේ මාර්ගය අදලා ඒ ජනතාව සමහර අය පාවිච්චි කරද්දී තමයි අනාරක්ෂිත ලෙස මේ පාරුවේ සඳ අවසර ලබා දීලා තින්නේ. අපි අවසර ලබා දෙන්න බෑ කියද්දි ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු දෙනා අවසර ලබා දෙන්න එපා කියද්දි මේ කින්නියා නගර සභාවේ නගරාධිපතිතුමා කරපු ක්‍රියාදාමය නිසා තමයි මේ අහිංසක මිනිස්සු මරණයට පත් වෙන නිසා පෑදීලියම කින්නියා නගර සභාවේ සභාපතිතුමා විශේෂයෙන් වග කියන්න ඕනේ. මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළ මතු කළා ප්‍රශ්නයක්. දැන් මාස 3 අතරකට ඉස්සෙල්ලා අපේ ඉංජිනේරු මාතුරුන්ගේ සාතිකයේ මත පරිශේවිස් එකක් දාන්න අපි අවසර ලබා දීලා තිනවා ජූලයි 14 වෙනිදා. ඒ නිසා පාරුවක් දාන්නෝ පරිශේවිස් එකක් දාන්නෝ කින්නියා නගර සභාවට කිසිම අයිතියක් නැහැ අවසර ලබා දෙන්න. ඒකම ඊයේ මම දැක්කා අපේ ඉම්රාන් මාරුෆ් මන්තුමා මෙතන කිව්වා නගරාධිපතිතුමා එතුමාගේ මස්සිනා. හැබැයි පරිශේවිස් එක කළේ කවුද? එතුමාගේ ඉතාමත් ඥාති කරියා. මේ රටේ ජනතාව නොම ගැව්වා තෞෆික් මන්තුමා තමයි මේ පරිශේවිස් එක කළේ. තෞෆික් මන්තුමා කළේ අනාරක්ෂිතව යන අයව ආරක්ෂිතව අරින්න පාලමක් හදන්න මුල්ගල තිබ්බකේ විතරයි. ඒ නිසා මම මේ සභාවේ පෑදීලි අවධානය යොමු කරන්න ජනාධිපතිතුමාගේ අගමැතිව ඉල්ලනවා මේ සඳහා අවසර ලබා නගර සභාවට විරුද්ධව ආණ්ඩුකාරතුමියගේ ඉල්ලනවා මේ සභාපතිතුමාට විරුද්ධව විනය පියවර ගන්න කියන එක සභාව එතුමාගේ සභාපති ධුරේ අත්හිටවලා මේ ඇමතිවරයාට මේ ප්‍රදේශයට ගිහිල්ලා මේ පාලම හදන්න මුල් ගල තිබ්බා. තවම අතරමඟ නැවතිලා තියෙන්නේ වැඩ ඉවර වෙලත් නැහැ. සෑහෙන කාලයකුත් වෙනවා. ඔබතුමාලාට වගකීමක් තිබුණා නේද මේකට මාර්ග සංවර්ධන අධිකාරිය ආරහාරි ෆෙරිසෝ 21 දාන්න. පාර්ලිමේන්තුවේ දැන්ට මාස 3 අතරකට ඉස්සෙල්ලා අවසරයක් ඉල්ලුවා මේ අයට අපේ ආඩියක මැදිහත් වෙලා ෆෙරිසෝ 21ක් දාන්න කියලා. ඒ අනුව ඒකට වුන් කන් දීලා අපි පරිශේවිස් එකක් දාන්න කටයුතු කරමින් යනවා. තමුන්නාංශ හිතන්නේ ආප්ප කඩේ ආප්ප පුච්චන වාගේ පාලං හදන්න බෑ. කලපුව මැද ෆයිලින් කරන්න ඕනේ, ටෙස්ටිං කරන්න ඕනේ. ඒ නිසා මෝඩෙක් වගේ මේ පාර්ලිමේන්තුවේ දේශපාලන වාසිය ගන්න තමුන්නාංශ කතා කරන්න එපා. මුස්ලිම් මිනිස්සු මරන්න ඉඩ දුන්නේ ඉම්රාන්ගේ මස්සිනා, ඉම්රාන්ගේ මචන් දා වෘත්ත. ඒ නිසා මේ සියලු මිනිමරුන් වලට තමුන්නාංශලාගේ ඉම්රාන් මන්තුමා ඇතුළු සභාපතිතුමා වා කියන්න ඕනේ කියන එක තමයි මගේ මතය. එලා සභාපතිවරයා මේ වැරද්දේ ඉන්න බව අපි දන්නවා කරු හැමතුමනි. හැබැයි මම දන්න විදිහට බලපත්‍ර ගාස්තුවක් අය කිරීමේ බලය තමයි සභාව කර තියෙන ඊට ආයන්න බෑ. දැන් ජීවිත ගණනාවක් කරු හැමතුමනි අහිමි වෙලා තියෙනවා. ඔබෙන් ආන අවසාන ප්‍රශ්නේ. දැන් දවස් කීයක මේක ඉවර කරනවද කියන කියන්න කරු හැමතුමනි. ඒතොර හරි. මේක අනපේක්ෂිත ලෙස මේ සිද්ධියක් වෙලා තියෙනවා. අපි නැවත මේ වගේ දෙයක් නොවෙන්න මේ පාලම ඉතා ඉක්මනින් ඉවර කරන්න කියලා අදාළ කොන්ත්‍රාත්කාර මාතුන්ටත් අපේ ආඩීඒ අයටත් අපි ඉතාමත් පැහැදිලි උපදෙස් ලබා දෙනවා. මේ පිළිබඳව කැබිනට් තීරණ දනුන් දෙන මාධ්‍යමයේදීත් අදහස් පළ කෙරුණා. නීතිය බාර නිලධාරීන් ඒ නෛතිකව ඒ කටයුතු මෙහෙවාවි. ඒ වෙනුවෙන් වන්දි ලබා දෙනවද කියලා කියන එක ඇත්ත වශයෙන්ම රාජ්‍යයේ වගකීමක් ඒක. නමුත් වන්දියකින් ජීවිතයකට ඇති වැඩක් තියෙනවද? එකම පවුලේ අම්මත් දරුවෝ දෙන්නෙකුත් මෙලොවෙන් සමු ගන්නවා. ඒක තක්සේරු කරන්න බැරි අපරාධයක්. කෙසේ වෙතත් ජීවත් වෙන අයට යම් ආකාරයකින් ඒ රාජ්‍යයේ වගකීම ඉෂ්ට කරන බව පැහැදිලිව කියන්නට ඕන. කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන හෝමාගම පොඩි සම්පත් නැමැත්තා රුපියල් ලක්ෂ 5ක මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සමාජිකයෙකු වන කිඹුලා ඇලේ ගුණා නිමිත්තා මේ වන විට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටිනවා. ඔහුගේ ගෝලයා වන හෝමාගම පොඩි සම්පත් කැස්බෑව මාකන්දන කැකුළුපිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තිකේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 650ක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. මොහු කැස්බෑව ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වී තිබෙනවා. කැස්බෑව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් කළ මෙහෙයුමකදී හෝමාගම පොඩි සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මොහු අපරාධ ගණනාවකට සම්බන්ධ වූ අයෙකු බවටයි පොලිසිය පවසන්නේ. හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ආරම්භ කරලා තියෙන වැඩවර්ජනය නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නේ. රසායනාගාර පරීක්ෂණත් සිද්ධවන්නේ නැති නිසා ඇතැම් රෝගීන්ගේ ශල්‍යකර්ම විශේෂ ප්‍රතිකාර සේවා ආදියත් ඇන හිටලයි තියෙන්නේ. රෝගවලට බොහෝ දෙනා වැඩි වශයෙන් ගොදුරු වෙන පරිසරයක තමන්ගෙන් පලිගන්නා මේ වගේ ක්‍රියාමාර්ග ඉතාම පිළිකුල් සහගතයි කියලයි ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් පවසන්නේ. කෙසේ වෙතත් මෙම වර්ජනය ඇතැම් රෝහල්වල ක්‍රියාත්මක වන්නේ නැහැ.
සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් උසස්වීම් විෂමතා ගැටලු හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදුව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද පෙරවරු 7 සිට පැය 48ක කාලයක් මෙම සංකේත වැඩවර්ජනයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේකත් සංකේත වර්ජනයක් විතරයි. අපි මේ සංකේත වර්ජන කරමින් ආණ්ඩුවට දන්නන්නේ රෝගීන්ට අපහසුතාවයක් වෙන්නේ නැතුව කොහොමද අපි මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. ඉතින් අපි මේ කරන සංකේතයට සංවේදී නැත්නම් ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ වර්ජන ක්‍රියාමාර්ගයේ විරෝධතා ක්‍රියාමාර්ගය අඛණ්ඩ සේවා නවත්වීමක් දක්වා ක්‍රියාත්මක වෙනවා. මෙම වර්ජන හේතුවෙන් පීඩාවටපත් වුණේ රෝහල් වෙත පැමිණි ජනතාවයි. ක්‍රියාත්මක වුණා. වේදනා ප්‍රශ්න නැහැ කරගන්න පුළුවන් ඔයාලා රෙකමන්ඩ් කරනවා සිකුරාදාට එන්න කිව්වා වැඩ කරන්නේ කවුරුත් නැහැ අතුල වැඩ ඒ සාමාන්‍ය විදිහට තියෙනවා වර්ජනයක් නැහැ බේත් ගත්තා කලුපුවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ සමස්තයක් ලෙස වර්ජනයේ බලපෑම මෙම රෝහල තුල ඉතා අවම බවයි අපි අද මේ රෝහලේ පරිපාලනය විසින් ක්‍රියාත්මක වී අපි කටයුතු කරලා තියෙනවා රෝගීන්ට අද දිනේ ලැබිය යුතු බෙහෙත් ටික නිවසට තැපෑලෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලබා දීමට මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසනවා. අද පැවැත්වෙන වර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහභාගී නොවන බව එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. මෙන්න ජනාධිපතිමාගේ පොරොන්දුව ඉල්ලීම් හතම ලැබිලා තිබෙනවා. මෙන්න මාණ්ඩලීක චක්‍රලයකේ මෙන්න ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාරයට මොන පැත්තකින් හෝ සම්බන්ධ වෙන්නේ නැහැ. දුවන්නන් වාඩ දුවන කෙට එළබෙන්න වගේ සූදානම් වෙන්න එපා සටන් වලට. මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර හෙට විවෘත කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ජපාන ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන කාර්යයක්. දෙවන අදියර සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 6.1ක්. සමස්ත ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 100 ඉක්මවනවා. දැනට මිලියන 6ක් වන කටුනායක ගුවන්තොටුපළේ වාර්ෂික මගින් හැසිරවීමේ ධාරිතාව සමස්ත ව්‍යාපෘති අවසන් කිරීමෙන් අනතුරුව මිලියන 15 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි. කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කෙරුණේ 2014 වසරේ. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ මූලිකත්වයෙනුයි. යාපාලන රජයේ සමයේ අතහැර දමා තිබූ මෙම ව්‍යාපෘති පළමු අදියරේ ඉදිකිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වීමත් සමග අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. දෙවන අදියරේ ඉදිකිරීම කඩිනම් කිරීමටද පියවර ගෙන තිබෙනවා. ව්‍යාපෘතිය මුලිමනින්ම අවසන් කරන විට ගුවන් යානා නැවැත්වීමේ අංගන සංඛ්‍යාව 49 දක්වා එනම් දෙගුණයකින් වැඩිවනවා. නව පර්යන්ත ගුණකිල්ලට ගුවන් යානාවලට ප්‍රවේශ වීමේ නවීන පහසුකම්ද සැපයෙනවා. දුරස්ථ අංගනයේ නිම කිරීමෙන් අනතුරුව දැනට පවත්නා අංගනය වර්ග මීටර 269,000 සිට 479,000 දක්වා පුළුල් කෙරෙනවා. එමගින් අනාගතයේදී අපේක්ෂිත ඉල්ලුමට සහ ගුවන් යානා මෙහෙයුම්වලට ඉහළ පහසුකම් සැලසීම අපේක්ෂාවයි. කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ සමස්ත ව්‍යාපෘතිය අවසන් වන විට පිරික්සුම් පවුල් සංඛ්‍යාව 53 සිට 149 දක්වා වැඩි වෙනවා.
විගමන කවුළු සංඛ්‍යාවද 21 සිට 53 දක්වාත් ආගමන කවුළු සංඛ්‍යාව 27 සිට 83 දක්වාත් වැඩි කෙරෙනවා. දැනට 8ක් වන එයා සයිට් ආරක්ෂක පාලන ස්ථාන සංඛ්‍යාව 30ක් වෙනවා. සම්බන්ධතා දොරටු 24ක් දක්වා වැඩි කෙරෙන අතර ගුවන් බස් දොරටු සංඛ්‍යාව 6 සිට 16 දක්වා වැඩි කෙරෙනු ඇති. ගුවන් සේවා විවේකාගාර සංඛ්‍යාවද 4 සිට 10 දක්වා ඉහළ යනවා. නව ව්‍යාපෘති අර්ථයේ ගංවතුර පාලනය කළ හැකි වන පරිදි ඉදිකර ඇති ජල රැඳවුම් පොකුණු මගින් භූගත ජලය ස්ථානගත කිරීමටද පියවරගෙන තිබෙනවා. ලෝකයේ නැගෙනහිර හා බටහිර යාකිරින ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක ගුවන්තොටුපළ සංවර්ධනය මහින්ද චින්තනය මෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේද ප්‍රමුඛ කාර්යයක් වෙනවා. ඒත් සමගින් මධ්‍යන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. පසරු 1:55 සිට අපගේ පැන් පැන් ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.